හරි අදනේ දුවේ පුතේ අද මේ වීඩියෝ එකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ක්ලාස් B network එකට අදාළව ගැටලුවක් වගේම CIDR අංකණය 23 වගේ වෙන ප්‍රශ්නයක් කොහොමද solve කරන්නේ කියන එක. එතකොට මට chat එකක වගේම comment කිහිපයකම මට දැක ගන්න පුළුවන් වුණා class B වලට අදාළව හෝ CIDR අංකණයේ 23 වන ආකාරයේ ප්‍රශ්නයක් solve කරන ආකාරය කියලා දෙන්න කියන එක ඊට අනුරූපව තමයි අද අපි මේ වීඩියෝ එකේදී ඒ ආශ්‍රිතව ගැටලුව solve කරන්නේ කොහොමද කියන එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නවා අපිට තියෙනවා networking වලදී subnet කරද්දී බොහෝ දුරට අපි කතා කරනවා classes ගැන. අපි සාමාන්‍ය networking වලදී network එකක් අයිති වෙන class එකක් ගැන කතා කරීමක් සිදු කරනවා. අතට මේක ගැන කතා කරද්දී අපි දන්නවා අපිට තියෙනවා class සහිතව සහ class less. එකෙන් අපි කතා කරනවා පන්ති සහිතව අපි කොහොමද network address එකක් යම්කිසි කාණ්ඩයකට වෙන් කරන්නේ සහ class less. එකෙන් පන්තියක් නොසලකා අපි කොහොමද CIDR අංකණයක් භාවිතා කරලා networking ගණක් solve කරන්න කියන එක අපි කතා කරලා තියෙනවා. ඒතර අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා CIDR අංකණයක් සහිතව සහ class එකක් සහිතව අපි කොහොමද solve කරන්න කියන එක. එතන මම මුලින්ම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ class එකක් සහිතව නැත්නම් class B එකට අදාළව IP address එකක් දුන්නොත් අපි කොහොමද subnetting එකක් කරන්න කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා අපිට IP address එකක කොටස් හතරක් තියෙනවා. අපි නිකන් මෙහෙම ලිව්වොත් 192 168 10යි 15 මෙන්න මේ වගේ network එකක් දුන්නොත් අපිට ඒ network address එක මොන class එකද නැත්නම් මොන පන්තිරේද අදාළ වෙන්නේ කියන එක හොයාගන්න පුළුවන් ක්‍රමවේදය තමයි අපිට පුළුවන් මෙන්න මේ පළවෙනි කාණ්ඩය සලකලා තේරුම් ගන්න මෙයා මොන පන්තිර අද අයිති වෙන්නේ කියලා. ඒතර අපි දන්නවා සාමාන්‍යයෙන් 0126 අතර නම් එයා class A එකටත් 128 191 අතර නම් class B එකටත් 192 223 අතර නම් class C එකටත් ඊට පස්සේ 224 239 අතර නම් class D එකටත් 240 255 අතර නම් class E එකටත් යන ආකාරයට තමයි අපි ඛණ්ඩණය කරන්නේ classes වලදී. එතකොට මතක තියාගන්න මෙන්න මේ order එකට තමයි අපි මේක සිදු කරන්නේ. ඒතර අපි දන්න දැන් මේ වගේ network එකක් දීලා තිබ්බොත් අපිට මේක බලලා කියන්න පුළුවන් මෙයා 192. එහෙනම් මෙයා අයිති වෙන්නේ class C එකට කියන එක. Class C එකට කියන එක. ඒතර මේ class C එකක්ද class B එකක්ද කියලා identify කරන්න අපිට අවශ්‍ය වෙන්නේ මෙයාගේ CIDR අංකණයක් නැති වුණොත්. CIDR අංකණයක් නැහැ කියන්නේ අපිට මෙන්න මේ වගේ ඉඩක් එක කිසිම අගයක් දීලා නැහැ. ඉඩක් එක කිසිම අගයක් දීලා නැහැ නැති වුණොත් අපිට මේක තේරුම් ගන්නවා මේක class සහිත network solving එකට යන්න වෙන්නේ. ඒ වගේම ඒතර අපි දැනගෙන ඉන්න ඕන කොහොමද network බිටු සහ host බිටු කියන දේවල් වෙන් වෙන්නේ කියන එක. ඒතර අපි සාමාන්‍යයෙන් දන්නවා class C එක class C එකේදී network බිටු තියෙනවා 24ක් host බිටු තියෙනවා 8ක් host බිටු 8ක්. ඒතර class B එකේදී අපි දන්නවා network බිටු 16යි host බිටු 16ක් වෙන ආකාරයට තියෙන්නේ. class A එකේදී අපි කියනවා network bit තියෙන්නේ 8යි හැබැයි host bit තියෙනවා 24ක්. ඒතර අපි දන්නවා class A එකේ තමයි ඉතා විශාල ප්‍රමාණයේ network තියාගන්න පුළුවන් ආකාරයට අපි network හදන්නේ. එන class A එකේ අපිට network ප්‍රමාණයක් උඩයි හැබැයි තියාගන්න පුළුවන් hostල ප්‍රමාණය අධි විශාලයි. හැබැයි class C එකේදී අපි දන්නවා තියෙන්න පුළුවන් networks ප්‍රමාණය අධිකයි. මොකද network bit 24ක් දෙනවා. network bit 24ක් කියන්නේ formats අපිට හදාගන්න පුළුවන් දෙකේ 24ක ප්‍රමාණයක්. ඒ කියන්නේ ඉතා විශාල අධික ප්‍රමාණයක් අපිට networks තියාගන්න පුළුවන්. හැබැයි ඒ connect තියාගන්න පුළුවන් hostල ප්‍රමාණය ඉතාමත්ම කුඩා ප්‍රමාණයක්. දෙකේ 8ක් වගේ තමයි තියාගන්න පුළුවන්. අපි කියන network address එකයි broadcast address එකයි නැති වුණාම දෙකේ 8 රෙණි දෙකක් තමයි අපිට තියාගන්න පුළුවන් වෙන්නේ උපරිම ග්‍රාහක සංඛ්‍යාව. එතකොට මෙන්න මේ වගේ පොඩි පොඩි කරුණු ආ දැනගෙන ඉන්න අවශ්‍යයි. class සහිතව නැත්නම් class සහිතව subnetting ගණක් වගේ අපිට සිදු කරන්න උනොත් හරිද? එතකොට අපි බලමු අපිට දීලා තියෙනවා කියලා හිතමු අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් 172යි 172යි 15යි අපි හිතමු 20යි බිංදුව කියලා අපිට network එකක් දීලා තියෙනවා. අපිට කියනවා මේක සමානව networks දෙකකට වෙන් කරන්න. සමානව networks දෙකකට වෙන් කරන්න. subnets දෙකකට. එතකොට අපිට කියන්න පුළුවන් subnet 1 එකට සහ subnet 2 එකට ආකාරයට කොටස් දෙකකට වෙන් කරන්න කියලා අපි හිතමු අපිට දීලා තියෙනවා. එතකොට දැන් අපි හිතමු දැන් මේකේ CIDR අංකණයක් දීලා නැහැ. එහෙනම් අපි දන්නවා මේක අපිට solve කරන්න වෙන්නේ class based. පන්තිය සලකලා තමයි අපිට මේක solve කරන්න වෙන්නේ. ඉතින් අපි මේක මුලින්ම හොයාගන්න ඕන දෙක තමයි මෙයා මොන පන්තිරද අයිති වෙන්නේ නැත්නම් කොයි class එකකටද අයිති වෙන්නේ. ඉතින් අපි දන්නවා මෙයා 172 කියන්නේ මෙයාගේ range එක තියෙන්නේ class B range එකේ. එහෙනම් අපි දන්නවා මෙයා class B range එකේ එක්කෙනෙක්.
ක්ලාස් B රේන්ජ් එකේ නම් අපි දන්න කරුණු කිහිපයක් තියෙනවා. එතකොට අපි දන්න පළවෙනි කරුණ යාට තියෙනවා network bitu 16ක් host bitu 16ක්. එයාගේ subnet mask එක වෙන්නේ අපි කියනවා 255යි 255 බින්දුවයි බින්දුව. ඔන්න ඔහොම තමයි අපි කියන්නේ subnet mask එක network bitu ගාන host bitu ගාන අපිට ওই විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් අපිට මේක කොටස් හතරකට කඩන්න කිව්වොත් එතන අපි දන්නවා අපි ඇඩ්‍රස් එක ගත්තොත් මෙහෙම 172.15යි 20යි බින්දුව කියලා. එතකොට අපි දන්න මෙන්න මේ 16 වෙනි bitu වෙනකන් තියෙන සියලුම bitu network bitu වෙනවා. මේ bitu සියල්ලම host bitu වෙනවා. කියන්නේ host bitu 16ක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපිට මේ subnet කරන්න කලින් නැත්නම් මේක අපි උපන networks වලට කඩන්න කලින් අපිට මේකේ network address එකයි network address එකයි broadcast address එකයි හොයාගන්න අවශ්‍ය නම් අපි මොකද්ද කරන්න ඕන? සාමාන්‍යයෙන් අපි කිව්වා IP address එකක් තියෙනවා නම් අපි ඒක network address එක හොයාගන්න ඕන නම් කරන්න ඕන දේ තමයි host bitu සියල්ලම බින්දු බවට පරිවර්තනය කරන එක. host bitu සියල්ලම බින්දු බවට පරිවර්තනය කරනවා. එහෙනම් 172.15යි මේ bitu සියල්ලම බින්දුව කරනවා. ඒ කියන්නේ බින්දු වේවා මෙන්න මෙහෙම 8ක් එනවා. ආ බින්දු වේවා 8ක් එනවා. එතකොට මෙතනින් එනවා 172.15යි 15යි බින්දුවයි බින්දුව. මේ ඇවිල්ලා network address එක. මේ අපිට දීලා තියෙන ප්‍රධාන network එකේ network address එක වෙන්නේ 172.15යි බින්දුවයි බින්දුව. ඒතර broadcast address එක නම් අපි මොකද්ද කියන්නේ? අපේ සියලුම host bitu අපි එක බවට පරිවර්තනය කරනවා. එක බවට පරිවර්තනය කරනවා. ඒතකොට අපිට කියන්න පුළුවන් 172.15යි 255යි 255. ඔන්න ඔය ආකාරයට තමයි අපිට කොටස් දෙක වෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පරාසය කියන්න පුළුවන් 172.15යි බින්දුවේ බින්දුවේ සිට 172.15යි 255යි 255 දක්වා ප්‍රමාණයක IP address අපිට පවතිනවා. ඒතර වළංගු IP addresses හොයන්න ඕන නම් අපි මේකට එකක් එකතු කරනවා. මෙතන එකක් අඩු කරනවා. ඒකට කියන්න පුළුවන් 172.15යි 0.1 සිට 172.15යි 255 දක්වා වළංගු IP පිළිබඳ පරාසයක් පවතිනවා කියන එක. දැන් අපි මේ කතා කරේ in general. ඒ කියන්නේ subnet කරන්න කලින්. දැන් අපි හිතමු අපිට මේක කොටස් දෙකකට කඩන්න ඕන නම්. දැන් අපිට මේ network එක සමාන කොටස් දෙකකට කඩන්න අවශ්‍යයි. එහෙනම් අපි දන්නවා අපි කරන්න ඕන දේ මොකක්ද? අපි අපේ IP address එක සලකනවා 172.15යි අපිට දීලා තියෙන 20යි බින්දුව. එතකොට මම මේකේ network address එක සලකන්නම්. මෙන්න මේ විදිහට network address එක සලකුවොත් හරිද? එතකොට අපි දන්නා මෙතනට වෙනකන් සියල්ලම තියෙන්නේ network bitu විදිහට. මේ තියෙන්නේ host bitu ටික. මේ තියෙන්නේ host bitu ටික. එතන අපි දන්නවා අපිට network එකක් කොටස් දෙකකට කඩා ගන්න නම් හෝ කොටස් හතරකට කඩා ගන්න නම් කරන්න ඕනේ එකම දේ මොකක්ද? අපේ ගාව තියෙන host bitu වලින් වම් අත පැත්තේ කොනේම තියෙන bitu අවශ්‍ය පරිදි දෙන්න ඕන. එතන අපි දන්නවා network එක කොටස් දෙකකට කඩන්න නම් අපි අවම වශයෙන් bitu වක් දෙන්න අවශ්‍යයි. මොකද අපි දන්නවා 2 1 කියන්නේ 2යි. අපිට networks දෙකකට කඩා ගන්න පුළුවන්. එයාව හඳුන ගන්න පුළුවන් බිංදුව සහ 1න්. අපිට දැන් මේ network එක හතරකට කඩන්න තිබ්බනම් අපිට අවම bitu දෙකක් අවශ්‍ය වෙනවා. මොකද 2 2 කියන්නේ 4යි. ඒ කියන්නේ අපිට bitu දෙකක් තිබුණොත් හතරක් ආකාරයට නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හතරක් ආකාරයට නිරූපණය කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා දැන් මෙතනදී මෙන්න මේ අවසාන bituව. ඒ කියන්නේ අපිට host වල තියෙන හොස් කොටසේ තියෙන වම් අත පැත්තේ තියෙන අවසාන bituව තමයි අපි නිතරම පරිත්‍යාග කරන්නේ. network එක පැත්තට දෙන්නේ නැත්තම් network එක ළඟම තියෙන bituව. දැන් මෙතනදී අපිට network එක දෙකට කඩන්න ඕන නම් මොකද අපි කරන්නේ? මේ bituව දෙනවා network එක පැත්තට. network එක පැත්තට. ඒතරේ මේ bituව දුන්න ගමන් අපි දන්නවා මෙන්න මෙතනට වෙනකන් දැන් අලුතෙන් තියෙනවා තව network bituවක්. තව network bituවක් තියෙනවා. ඒ කියන්නේ 172යි 15යි පළවෙනි bituව දැන් තියෙන්නේ ආයි network එකේ. එහෙනම් අපිට කියන්න පුළුවන් පළවෙනි format එක බිඳුවෙන් පටන් ගන්න. දෙවෙනි එක 172.15යි 1කින් පටන් ගැනීමක් සිදු වෙනවා. මේ bitu දෙක අපි මාරු කරා. බිඳුව එක network එකකට දුන්නා. මෙයා network number 1, network 2 එකට දුන්නා අපි එක කියන bituව. දැන් අපිට තියෙන ඊටු ටික fill කරගන්න. දැන් මේ ඔක්කොම බිඳුව කරොත් අපි දන්නවා ඊටු ටිකේ විදිහටම අපි ලිව්වොත් එතන මෙතනින් එන්න ඕන බිඳු තව 7ක්. මොකද අපේ 8ේ කාණ්ඩයෙන් තව බිඳු 7ක් ඉතිරි. ඊතර බිඳු ටික මෙහෙම එනවා. ඊතර මෙයාගෙත් එහෙමමයි. බිඳු 7ක් මෙතනින් ඉතුරුයි. මෙතනින් බිඳු 8ක් ඉතුරුයි. දැන් අපිට මෙන්න networks දෙක අපි හොයාගත්තා. දැන් අපි මේ network එකේ network address එක ගත්තොත් අපිට කියන්න පුළුවන් මෙයා 172.15යි
පහළවයි මෙතන ඔක්කම බින්දු මෙතන බින්දු ඔන්න අපේ පළවෙනි network address 1 එතන මෙන්න අපේ දෙවෙනි network එක දෙවෙනි network එක වෙන කීයද 172 15 1 බින්දු ඔක්කම 1 බින්දු එහෙනම් මේක 128 අපි දන්න මේක 1 2 4 8 16 32 64 128 මෙන් 128යි බින්දු ඔන්න අපේ දෙවෙනි network එක දෙවෙනි network එක අපි හොයාගත්තා දැන් අපිට මේකේ අපිට හොයාගන්න ඕන නම් broadcast address එක මොකද්ද අපි කරන්න ඕන broadcast address එක හොයාගන්න නම් අපි දන්න මේක සියලුම hospital එක කරන්න ඕන එහෙනම් මේක ලියන්න පුළුවන් 172 15 මේ බිංදුව වෙනසක් වෙන්නේ නැහැ දැන් යා network එකේ ඉන්නේ ඒතරු ටික ඔක්කොම අපි එක කරනවා මේ මෙන්න මෙහෙම ලියනවා මේ ඔන්නෝම ලිව්වා ඒතර මේක අපි දන්නවා 172 15 මේක 128 එකක් අඩු කරනවා කියන්නේ 127යි 255 127 255 මෙයාගෙත් බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක හොයන්න ඕන නම් අපි මොකද්ද කරන්නේ 172 15 මේ එකේ විදිහටම තියෙනවා වෙනසක් කරන්නේ ඉතුරු සියල්ලම ඒ කියන්නේ දැන් මෙතන ඉතුරු සියල්ලම වෙන්නේ හොස්පිටල් ඔක්කොම එක කරන්න මේ 1111111111 එතකොට අපි මේ එකේව දා ගන්නවා. එතකොට අපිට එනවා 172 15 255 255. ඔන්න අපේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක. අපේ බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක. ඔන්න අපි network දෙකක් දැන් කඩාගත්ත සමානව class B එකට අදාළව. එතකොට දැන් අපෙන් අහනවා මේකේ subnet mask එක හොයන්න. Subnet mask එක හොයන්න. එතකොට subnet mask එකේදී අපි දන්නවා subnet mask එකක් හදාගන්න නම් අපි කරන්නේ network බිඩු ගන්නට එකේව දානවා host බිඩු ගන්නට බිඳුවේව දානවා. දැන් මෙතන network බිඩු කීයක් තියද ඔක්කම 8යි 16යි අර දීපු එකයි 17යි. එහෙනම් එකේව 8යි එකේව 8යි dot i එකේව 8යි dot ඊළඟ එක 1යි. ඊතර ටික ඔක්කම host බිඩු. අපි එහෙනම් මොකද කරන්නේ host බිඩු ගන්නට බිඳුවේව දාගන්න එක. අපි මේක කතා කරලා තිනුම කලින් මේ සබ්නෙට් මාස්ක එක හදන්න යන්නේ. එහෙනම් 1 කේ වටක් කියන්නේ 255යි. මෙතන 1 කේ වටක් කියන්නේ 255යි. මෙතන දින 1යි බිඳු දෙකයි. ඒ කියන්නේ 1යි බිඳු දෙකයි කියන්නේ 128යි බිඳුව. ඔන්න අපිට හොයා ගන්න පුළුවන් සබ්නෙට් මාස්ක් එක. හරිම සරලයි. ක්ලාස් B එකකුණත් අපිට සලකන්න ඕන දෙක දෙය තමයි මතක තියාගන්න මේ මිඩල් එක තමයි අපි වැඩි හරියක් භාවිතා කරන්න සබ්නෙටින් වලට යද්දී. දැන් මේක network හතරකට කඩන්න කිව්වනම් අපිට කරන්න වෙන්නේ 172 15. එහෙනම් අපිට මේ තියෙන බිටු ප්‍රමාණයෙන් මෙන්න මෙහෙම තියෙන බිටු ප්‍රමාණයෙන් දෙකක් දෙන්න වෙනවා network එක පැත්තට. දෙකක් දෙන්න වෙනවා network එක පැත්තට. එතකොට අපිට දන්න මෙතනින් හැදෙනවා formats ටික 172 15 බිඳුවයි බිඳුව 172 15 බිඳුවයි 1 ඊට පස්සේ 172 15 1යි බිඳුව 172 15 1යි 1 ඔන්න මෙතනට වෙනකන් network bits ටික තියෙන්නේ. ඉතින් අපිට ඊතර hospital ටික පුරව ගන්න පුළුවන්. ඒ අදාළ වර්ධි පුරව ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි bitu දෙකක් දීලා තිනවා. ඉතින් 8යි 16යි 17යි 18ක්. 18ක් bitu ඔක්කොම තියෙනවා network එකේ. ඉතින් ඊතර bitu 14 අපි කියනවා host bitu විදියට. ඔන්න ඔය ආකාරයට තමයි කණ්ඩණය කිරීම අපි සිදු කරන්න ඕන. දැන් මේ අපි කතා කරේ ක්ලාස් සහිතව. ක්ලාස් සහිතව තියෙන නම් ප්‍රශ්නයක් solve කරන ආකාරය. දැන් අපි හිතමු අපිට CIDR අංකණයක් දෙනවා. අපි හිතමු අපිට දීලා තියෙනවා network address එකක් ඒ වගේම 172 128 බිඳුවයි බිඳුහ. හැබැයි අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ CIDR අංකණයක් අපි හිතමු 23 කියලා. CIDR අංකණයක් දීලා තිනවා 23. ඉතින් අපි දන්නවා CIDR අංකණයක් දුන්න ගමන් අපි ක්ලාසස් ගැන සලකන්නේ නැහැ. පටලවා ගන්න එපා. CIDR අංකණයක් පවතිනවා නම් අපිට ක්ලාසස් ගැන කන්සිඩර් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද CIDR අංකණයෙන් කියනවා මේ IP ඇඩ්‍රස් එකේ කොච්චර network bit තියෙද? Network bits ප්‍රමාණය මෙන්න මේ CIDR අංකණයෙන් අපිට explain කරලා දෙනවා. එහෙනම් අපි දන්න මේ ඇඩ්‍රස් එක ගත්තොත් network bitu 23ක් තියෙනවා. network bitu 23ක්. දැන් මේක නිකන් දැක්ක ගමන් අපිට මෙන්න මේ මෙයාව අපි නොසලකා හැරියොත් CIDR අංකණය නොසලකා හැරියොත් අපිට හිතෙනවා මෙයා network B එකේ තියෙන්නේ. network B එකක. class B එකේ. හැබැයි CIDR අංකණය දැක්ක ගමන් අපි දන්නවා මෙයාට class එකක් නැහැ. ඒ කියන්නේ මෙයාගේ bitu 23ක් network bitu විතර තියෙන්නේ. ඊතර bitu 9 තමයි host bitu වල තියෙන්නේ. 32 23 9 හොස්පිටල් වල
තියෙන්නේ. හරිද? එහෙනම් දැන් මේ වගේ ප්‍රශ්නයක් දුන්නත් අපිට කරන්න තියෙන අර ක්‍රමවේදයම තමයි ඔයා මේක ලියා ගන්න 172 128යි. දැන් මේක 23නේ. මේ ඔක්කොම ටික විසිරුවා හරින්න. බිංදුව. දැන් බිංදුව. නම් විසිරුවා හැරියා. දැන් මේකේ කියනවා 23ක්. B2 23ක් network එකේ. එහෙනම් 8යි 16යි 17 18 19 20 21 22 23. මෙන්න මෙතනට වෙනකන් අපි කියනවා මේ ඔක්කොම බිටු තියෙන්නේ network බිටු විදිහට. network bits. එතකොට මේ බිටු ටික ඇවිල්ලා host bits. host bits. ඔන්න ඕක තමයි ප්‍රධානම මූලධර්මය. ප්‍රධානම මූලධර්මය network bits හඳුනාගත්තා. host bitu හඳුනාගත්තා. දැන් අපි හිතමු අපිට මේක network එකේ කොටස් දෙකකට කඩන්න ඕන. Subnetting. Hari, අපි හිතමු මේක subnetting. Subnetting. කොච්චර networks ද? Two networks වලට. එහෙනම් අපි දන්නවා two networks වලට කඩන්න නම් මොකද්ද කරන්න ඕන? අපේ host bitu වලින් තියෙන network bitu වලට ළඟින්ම ඉන්න bitu. ඒවා අපි network පැත්තට දෙන්න ඕන. දැන් මෙතන two networks නිසා අපිට එක bituක් දුන්නොත් නම් හොඳටම ප්‍රමාණවත්. මොකද අපි දන්නවා 2 1 කියන්නේ 2යි. Networks දෙකක් අපිට හදාගන්න පුළුවන් එක bituක් ලබා දීම තුලින්. එහෙනම් අපි මොකද්ද කරන්නේ මේ bituක් දෙනවා ඔයාම තියාගන්න කියලා කාටද? Network bitu වලට. එහෙනම් දැන් මෙයා අලුතෙන් දීපු ගමන් මොකද්ද වෙන්නේ? අපිට එනවා 172යි 128යි. මෙන්න මේ බිංදු 8ම. මෙන්න මේ බිංදු 8ම 1 2 3 4 5 6 7 මේ කලින් තිබිච්ච network bitu ටික මේ අලුතෙන් දුන්න network bituව. මේ පළවෙනි network එක. ඔන්න දෙවෙනි network එක. අපි ගන්නවා දෙවෙනි එක. 172යි 128යි බිංදුවයි 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 බිංදුව මේ කලින් තිබිච්ච network bitu ටික මේ bitu 7. දැන් අපි දීපු එක්කෙනා ගේ අනිත් format එක ගන්නවා. 1. එකක් බිංදුව කරා අනිත් එක 1 කරා. දැන් මෙතන ඉතුරු ටික පුරව ගන්න ඔක්කොම ටික බිංදු අපිට එනවා. ඒ කියන්නේ දැන් මේ මොනවද තියෙන්නේ? මේ දින host bitu ටික. host bitu සියල්ලම එක කරොත් අපි දන්නවා එනවා අපිට network address එක. එහෙනම් මෙතන අපි කියන්න පුළුවන් 172යි 128යි බිංදුවයි බිංදුව තමයි අපේ network address එක. network address එක ජාල ලිපිනය. මෙතන ඔක්කොම ටික බිංදුව කරා. ඔන්න ඔක්කොම ටික බිංදුව කරා. 172යි 128යි මෙතනින් එනවා 1. මෙතනින් එනවා බිංදුව. මෙන්න අපේ network address එක. දෙවෙනි ජාලයේ network address එක. දැන් අපිට broadcast address එක ගන්න ඕන. broadcast address එක ගන්න නම් මොකද කරන්නේ? ඔක්කොම host bitu ටික එක බවට පරිවර්තනය කරනවා. එහෙනම් මෙතනින් එනවා 172යි 128යි බිංදුවයි බිංදුවයි මේ ඔක්කොම බිංදුවනේ. බිංදුව එක කරනවා. එක කරොත් මෙතනින් එනවා 255යි. 255යි. මෙතන මෙතනත් එහෙමමයි. 172යි 172යි 128යි මෙතන මේ බිටු සියල්ල මේ විදිහමයි. මොකද මේවා දැන් network bitu සියල්ලම තියෙන්නේ. වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒකේ මේ විදිහම තියලා host bitu සියල්ලම අපි මොකද කරන්නේ? convert කරනවා එකට. එහෙනම් අපිට එනවා 255. ඔන්න අපිට හොයාගන්න පුළුවන් broadcast address එක. broadcast address එක. හරිම සරලයි. දැන් මේවල පරාස හොයන්න ඕන නම් මොකද කරන්න ඕන? වලංගු පරාසයක් හොයන්න ඕන නම් 172.128.1 සිට 172.128.254. මෙයාගෙන් එකක් අඩු කරා, මෙයාට එකක් එකතු කරා. මෙයාගෙත් එහෙමයි. එකක් එකතු කරාන 172.128.1 සිට 172.128.1.254 දක්වා පරාසය පවතිනවා. දැන් අපිට මේක හොයන්න ඕන සබ්නෙට් මාස්ක් එක. සබ්නෙට් මාස්ක් එක හොයන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? හරිම සරල දෙයක් කරන්න තියෙන්නේ. network bitu ගන්නට එකේව දානවා, host bitu ගන්නට බිංදුවේව දානවා. network bitu ගන්න කීයද ඔක්කොම? 8යි 16යි 24යි. මොකද අපි දීපු එකත් එක්ක 24ක් වුණා. මේ අපි එකක් දුන්නනේ. ඒක නිසා 24ක් වුණා. කලින් තිබුණේ 23යි, දැන් 24යි. එහෙනම් 255යි 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 මේ අන්තිම බිටු ටික host bitu. ඒ කියන්නේ host bitu තියෙනවා කීයද ඔක්කොම? 8ක්. subnet එකේ host bitu තියෙනවා ඔක්කොම 8ක්. එහෙනම් ඒ අරට බිංදු ඒවා දානවා. එහෙනම් මෙතනින් එනවා බිංදුවයි. subnet mask එක. එතකොට මේ network subnets දෙකේම මෙන්න මේ අපි හදපු subnet දෙකේම
සබ්නෙට් මාස්ක් එක වෙන්නේ 255 255 255 බිඳුව. එතකොට මේ අවිල අපි කතා කරේ ක්ලාස් B එකට ආශ්‍රිතව සහ CIDR අංකණය 23ක් සහිතව දීලා තියෙන ගැටලුවක් කොහොමද අපි සොල්ව් කරන්නේ කියන එක. ඒතකොට මේ වගේ ප්‍රශ්න අපිට විභාගෙදී MCQ වලට වගේම රචනා ප්‍රශ්නයකට උනත් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ අවුරුද්දේ. මොකද අපිට මෙච්චර කල් අපි දැකව ගොඩක් ප්‍රශ්න දැක්කේ 24 සහ 25 කියන CIDR අංකණයන් සහිතව. හැබැයි 23ක CIDR අංකණයක් අපිට මේ අවුරුද්ද උනත් බලාපොරොත්තු වීමේ හැකියාව තියෙනවා. අතර අපි අද මේ වීඩියෝ එකේදී කතා කරේ කොහොමද කියලා CIDR අංකණය 23 සහ ක්ලාස් B එකට අදාළව network address එකක් දීලා තිබුණොත් අපි ඒක subnetting වලට නැත්නම් subnetworks වලට break down කරගන්නේ කොහොමද කියන එක. ඒතර ඔබ තවමත් මගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අදම subscribe කරලා තියාගන්න. මොකද අලුතෙන් video එකක් දාපු සැනින් ඔබට ගෙන්න ගන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි subscribe කරලා bell icon එක click කරලා තියාගන්න එක. එහෙනම් අපි ඉදිරියේදී තවත් මේ වගේ වැදගත් video එකකින් හමු වෙමි. බලාපොරොත්තු වෙන අතර සමුගන්නවා. මම දේශාන් සුමනතිලක.